අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. Sri Lanka's Choice 2024. සමගි ජනබලවේගයේ මොණරාගල ගොවි සමුළුව අද පස්වරුවේ පැවැත්වුණේ ඔයපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් අපිට පණිවිඩයක් ලැබෙනවා සමාජ මාධ්‍ය හරහා. මෙන්න මේ ආකාරයේ පණිවිඩයක්. මොකද්ද හම්බ වෙන පණිවිඩය? සන්දේ කල් දාන්නට හොඳ නැහැලු. පොලිස්පතිවරයෙක් නැතිවීම බරපතල ප්‍රශ්නයක්ලු. කතානායකවරයාත් අග්‍රවිනිශ්චකාරවරයාත් සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳයිලු. අරුම පුදුම කතාවක්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. අපි කොහෙවත් අහලා තියෙනවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නයින් පස්සේ මේ එක එක හාලියෝ ගිහිල්ලා අග්‍රවිනිශ්චකාරතුමත් එක්ක තීන්දුව ගැන සාකච්ඡා කරනවා? අපි අහලා තියෙනවද? එහෙම කරන්න පුළුවන්ද? මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හදන්නේ කොහොම හරි සට කපට උප්පර වැට්ටි තුලින් තනංගෙර තැන රකගන්න. අපි කියනවා ආයේ වෙන සාකච්ඡා කරන්න දෙයක් නැහැ. එහෙම කතානායකවරයාට විනිසුරුවන් එක්ක සාකච්ඡා කිරීම ඒක සදාචාර සම්බන්ධ නැහැ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාටයි එයාගේ ගෝලයෝ දෙන්න අගමැතිටයි කතානායකටයි මේ රටේ උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් කරන්න නැතුව ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව ක්‍රියාත්මක කරන්න. මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික හෙද සමුළුව අද මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රිමාන්ඩ් බාරින සිරකරුවන්ට පිස්තෝලෙ ඔලුවට තලා තර්ජනය කරන කෙනෙක් ආණ්ඩුවේ අමාත්‍ය දුර දරන්න බෑ. නීති ඉදිරි සමාන නම් හැවට සමාන නම් රනිල් වික්‍රමසිංහට ජනාධිපති දුර දරන්න බෑ. එනිසා මොකද කරන්නේ? මේ රට ගොඩනගන්න නම් නීති ඉදිරි සෙවම සමාන තත්ත්වයක් මේ රටේ නිර්මාණය කරන්න ඕන. අපි ඔබට සහතිකයක් දෙන්නම්. මම හෝ අපේ ව්‍යාපාරයේ කිසිවෙක් නීතියට උඩින් ඉන්න අය නෙවෙයි. අපි හැම දෙනාම නීතියට යටින් ඉන්න අය. අපි හැම දෙනාම නීති ඉදිරි සමාන අය. Sri Lanka's Choice 2024.